මේ ලංකාවේ කට්ටියක් ඉන්නවනේ ඉන්දියාවට ප්ලග් එක ගහමු කියලා කියාගෙන, බලශක්ති ප්ලග් එක ගහන්න, තෙල් වල ප්ලග් එක ගහන්න, ඊළඟට ආර්ථිකයේ ප්ලග් එක ගහන්න, කොටිම ඉන්දියාව ලංකාව පාරකින් යා කරන්න. එතකොට ඒ සම්බන්ධයෙන් ඒකට ඒක තමයි ආර්ථිකයේ ඊළඟ පිම්ම කියලා කියන කට්ටියක් ඉන්නවනේ. ඉතින් එයාට කියනවා දැන් මේ වෙලා තියෙන දේ බලන්න. අද මාධ්‍ය හමුව කැඳෙව්වේ බංග්ලාදේශයේ මේ වෙනකොට මුහුණ දෙලා තියෙන බලශක්ති අර්බුදයේ සහ ඒ බලශක්ති අර්බුදයෙන් උගත යුතු පාඩම් සම්බන්ධයෙන් අදහස් දක්වන්න සහ විශේෂයෙන්ම ලංකාවේ දේශපාලන ආර්ථික අර්බුදයත් එක්ක මේ සිදුවීම ලංකාවට අදාළ වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන්න. දැන් එක කාරණයක් තමයි මේ බංග්ලාදේශයේ දේශපාලන අර්බුදයේ සහ පසුගිය කාලේ සිදුවීම් එක්ක විශාල අවධානයක් බංග්ලාදේශයට යොමු වුණා. විශේෂයෙන්ම හසීනා පාලනේ බිඳවැටීමත්, ඒ වගේම යුනුස්ගේ අන්තර්වාර පාලන ආණ්ඩුවක් ආරම්භ වීමත් ඒකත් එක්ක තමයි මේ සාකච්ඡාව නිර්මාණය වුණේ. ඒතර මේ බංග්ලාදේශයේ මේ බිඳවැටීම සම්බන්ධ ගොඩක් අය අර්ථද ඉදිරිපත් කරපු අදහස් වුණේ මේ ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ ප්‍රශ්නයක් එක්ක, නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අර්බුදයක් එක්ක තමයි මේ බංග්ලාදේශ බිඳවැටීම සිද්ධු වුණේ කියලා. අපි ඒ අවස්ථාවෙත් පුන පුනා කිව්වා මේක ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ බරපතල ප්‍රශ්නකුත් තියෙනවා, ඒ වගේම විශාල ආර්ථික අර්බුදයක්, ආර්ථික ස්වාධී ආර්ථික පරාධීනත්වයක බංග්ලාදේශ පවතිනවා කියලා. දැන් මේ දැන් මේ සිදුවලා තියෙන බලශක්ති අර්බුදයේ කියන සිදුවීම හරහත් ඔවුන්ගේ ආර්ථික අර්බුදයේ යම්කිසි පැතිකඩක්, ඔවුන් මුහුණ දෙන ප්‍රශ්නයේ යම් පැතිකඩක්, විශේෂයෙන් බලශක්ති අර්බුදයේ යම් පැතිකඩක් මේක හරහා එළිදරව් වෙනවා. ඒ නිසා අපි කැමති ඒ සම්බන්ධයෙන් ටිකක් තොරතුරු සහිතව යම් කරුණු ඉදිරිපත් කිරීමක් කරන්න. දැන් එකක් තමයි මේ බංග්ලාදේශය ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතාවයෙන් 11%ක විතර ප්‍රමාණයක්, 11%ක 10%ක වගේ ප්‍රමාණයක් ලබාගන්නේ අපනායනේ, නැත්තම් බලශක්තිය ආනයනය කිරීම හරහා, නැත්තම් වෙනත් රටවල් හරහා තමයි, නැත්තම් වෙනත් රටවල් මාර්ගෙන් තමයි ලබාගන්නේ. මේක ප්‍රධාන වශයෙන් ගත්තොත් ඉන්දියාව හරහා තමයි මේ අවශ්‍යතාවය ඔවුන් ඉෂ්ට කරගන්නේ. එතකොට ඉන්දියාවේ මේ බලශක්ති අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීම සඳහා මැදිහත් වෙලා තියෙනවා සමාගම් 6ක්. ඒ සමාගම් 6 අතුරින් ප්‍රමුඛතම සමාගමක් තමයි ඉන්දියාවේ අදානි සමාගම. එතකොට මේ අදානි සමාගමත් එක්ක ඇති කරගත්ත ගිවිසුමක් තියෙනවා 2017 අවුරුද්දේ. ඒ 2017 අවුරුද්දේ ඇති කරගත්ත ගිවිසුම හරහා වසර 25කට අදානි කම්පැනි එක හරහා සමාගම හරහා ඉන්දියාවට විදුලි ලබා ගැනීම සඳහා ගිවිසුමක් එකඟතාවයක් ඇති වුණා. එතකොට මේ එකඟතාවය ඇති වෙච්ච වෙලාවෙත් විශාල සාකච්ඡාවක් තිබුණා හේ බලශක්ති විශේෂඥයින්ගේ මේ එකඟතාවයේ දූෂිත එකඟතාවයක් සහ විශාල අධික මිලකට, ඒ කියන්නේ සාමාන්‍යයෙන් එම බලශක්ති මිල දී ගැනීම සඳහා බංග්ලාදේශයේ තිබුණු බලශක්ති සමාගම්වල තිබිච්ච මිල ගණන් සහ ඒ වෙනුවට වෙනත් සමාගම්වලින් ලබාගත් මිල ගණන් මේක සංසන්දනය කරාන් පස්සේ මේක ටිකක් ඉහළ මිල ගණන්, නැත්නම් සාමාන්‍ය මිලට වඩා දෙගුණයක වගේ මිලකට තමයි මේ ගිවිසුම් වල එකඟුණේ කියන එක සම්බන්ධ බරපතල විවේචනයක් තිබුණා. දැන් අවසානයේ විවේචනය සහ ඒ ක්‍රියාවලිය අවසානයේ දැන් ඇවිල්ලා තියෙන තැන තමයි බංග්ලාදේශයේ මුහුණ දෙල තියෙන බලශක්ති අර්බුදයේ මේ වෙනකොට ඩොලර් බිලියනකට ආසන්න ප්‍රමාණයක මුදල් ගෙවී යුතුව තියෙනවා බංග්ලාදේශයේ මේ ලබාගෙන තියෙන තමන් රටට ආනයනය කරපු විදුලියට ගෙවී යුතුව තියෙන බිල්. ඒතර මේ බිල් වලින් මිලියන 492ක බිලක් ගෙවන්න තියෙනවා, නැත්නම් ගෙවීමක් කරන්න තියෙනවා අදානි සමාගමට. සාමාන්‍යයෙන් පසුගිය මාස කීපය තුරා මේ සමාගමට ගෙවීම් කරලා තියෙන්නේ මිලියන 40ක 45ක වගේ ගෙවීමක් තමයි මාසිකව ගෙවලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔවුන්ට ගෙවී යුතු තිබුණා මිලියන 90ක 95ක විතර ගෙවීමක්. නමුත් ඒක ගෙවාගෙන ගිහිල්ලා තිබුණා ඔයාගෙන්. ඒ නිසා දැන් අද වෙනකොට මේ අර්බුදයේ උඩුදුවලා දැන් මේක යම්කිසි දිග දේශපාලන සහ ආර්ථික පැවැත්ම සම්බන්ධ ප්‍රශ්නයකට බංග්ලාදේශයේ නැවත ඇතුල් වෙලා තියෙනවා මේ ප්‍රශ්නේ හරහා. එතකොට මේ විදුලි මිලදී ගැනීම සිද්ධ වෙනකොට මේකේ පසුබිම් කාරණා ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ විදුලි මිලදී ගැනීම සිද්ධ වෙනකොට දැන් ගිය අවුරුද්දේ අපි සැලකුවාන් පස්සේ බංග්ලාදේශයේ සමස්ත විදුලි ධාරිතාවේ, බංග්ලාදේශයේ තියෙන සියලුම බලාගාර විදුලි ධාරිතාවෙන් ක්‍රියාත්මක වුණා නම් ඔවුන්ට මෙගාවෝට් 24,911ක ධාරිතාවයක් ඔවුන්ට තියෙනවා. හැබැයි ගිය අවුරුද්දේ 2023 අවුරුද්දේ බැලුවාම මේ ධාරිතාවෙන් කොපමණ නිෂ්පාදනයක් කෙරලා තියෙනවද, කොපමණ ධාරිතාවේ පාවිච්චි කරලා තියෙනවද කියලා 12,887ක මෙගාවෝට් 12,887ක ධාරිතාවෙත් තමයි මේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. දැන් මෙතන තියෙනවා ඉතාම අපහැදිලි කාරණයක්. ඒතර ඇයි මේ ධාරිතාවේ ක්‍රියාත්මකුන් නැත්තේ කියලා. ඒතර විශේෂයෙන්ම බංග්ලාදේශ සම්පූර්ණ පදනම් වෙන්නේ විදුලි නිෂ්පාදනයේදී ගල්ලංගුරු, ඒ වගේම ගෑස්, ඒ වගේම
තෙල් මෙන්න මේවමත් තමයි පදනම් වෙන්නේ. නිසා ඔවුන්ට සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ විදුලි නිෂ්පාදනය සඳහා ජල විදුලි වගේ දේවල් වල තියෙන බල ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඔවුන්ට සම්පූර්ණයෙන් විදුලිය නිෂ්පාදනය කරගන්න වෙන්නේ බාහිරින් ආනයනිකට වෙනත් ප්‍රබවයන් හරහා. නැත්තම් ඒ සඳහා අවශ්‍ය වෙනත් දේවල් ආනයනය හරහා තමයි ඔවුන්ට මෙදිහත් වෙන්නේ සිද්ධ වෙන්නේ. නිසා ඒතර ඒ ආනයනයට අපහසුතාවයක් ආවහම ආර්ථිකය යම් අරබුදකාරී තත්වයක් ආවහම එක පැත්තකින් ආනයනේ සීමා වෙනවා. ඒ වගේම දැන් මේකට සමීප අද්දකීමක් තියෙනවා සමාන්තර මේක බංග්ලාදේශයටත් බලපානවා. දැන් මේවා සීමා වෙනවා වගේම යම් කිසි විදිහක මේ ගිවිසුම් වලට එකඟ වෙලා තියෙන නිසා අනිවාර්යයෙන්ම ගිවිසුම්ගත ප්‍රමාණය අදාළ සමාගම්වල මිලදී ගත යුතුයි. එන්නේ බංග්ලාදේශයේ කොතරම් විදුලි නිෂ්පාදනයේ ශක්තිමත් තිබුණත් දුර්වලව තිබුණත් ඒ ඕඩ තත්ත්වයක් හටතේ මේ ගිවිසුම්ගත විදුලිය ඒ මිල ගණන් වලට මිලදී ගත යුතුයි. දැන් මේක නේපාලේ තියෙන හොඳම අත්දැකීමක්. පසුගිය වසරේ නේපාලේ ජල විදුලි විශාල විදුලි උත්පාදනය සිද්ධ වුණා. නමුත් ඔවුන් විදුලි උත්පාදන එසේ තිබියදී ඉන්දියාවත් එක්ක අසංකල්පිත ගිවිසුම් නිසා ඔවුන්ට සිද්ධ වුණා අනිවාර්යෙන් ඉන්දියාවේ මිලදී ගත යුතු ප්‍රමාණය ඒ ගිවිසුම් වල එකඟ වෙච්ච ප්‍රමාණය මිලදී ගන්න. එතකොට මේක දැන් මේ ගිවිසුම් වලට විශේෂයෙන් ලංකාව දැන් මේ වැඩි ගිවිසුම් වලට ඇතුළු කරන්න හදන ලංකාවේ පාලන තන්ත්‍රය සහ ඒ සම්බන්ධයෙන් කිසිම වගේ වගක් නැතුව දැන් බලය ගන්න බලාගෙන ඉන්න විපක්ෂ දේශපාලන පක්ෂ දෙක ප්‍රධාන වශයෙන් ජාතික ජන බලවේගය සමග ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මේ සියලු දෙනා මේ ප්‍රශ්න සම්බන්ධයෙන් නිහඬයි. නමුත් මේ ප්‍රශ්නේ හරහා විශේෂයෙන් බංග්ලාදේශ දෙමින් මතුල තියෙන අර්බුදය හරහා තියුණු දේශපාලන පාඩමක් ඉතාම බරපතල දේශපාලන පාඩමක් ලංකාවේ අනාගත ඉරණම සම්බන්ධයෙන් මතුකල තියෙනවා. ඒතර දැන් මේ බලශක්ති අර්බුදයේ දැන් ඊළඟ පියවර මොකද්ද? දැන් එක පැත්තකින් බංග්ලාදේශී අසමත් වෙලා තියෙනවා අදානි සමූහයෙන් ලබාගත්ත ඒ ව්‍යාපාරින් ලබාගත්ත ඒ කම්පැනි කරා ලබාගත්ත බලශක්තියට අදාළ බිල ගෙවන්න නැත්නම් ඔවුන්ගේ ගිවිීම් කරන්න අසමත් වෙලා තියෙනවා. දැන් මේ ගිවිීම් කරන්න අසමත් වෙනකොට පසුගිය අගෝස්තු 30 වෙනිදා ඉන්දියාවේ පනතක් නැත්නම් නීතිමය කටයුත්තක් සිද්ධ වුණා. ඒ නීතිමය කටයුත්ත අරමුණ තමයි අදානිගේ මේ තියෙන බලාගාර තියෙන ඉන්දියාව ඇතුළේ ඉන්දියාවේ ඉඳලා තමයි සම්ප්‍රේෂණ පද්ධති හරහා බංග්ලාදේශයට විදුලිය ලබා දෙන්නේ. එතකොට මේ ඉන්දියාව ඇතුළේ තියෙන බලාගාරවලට මේවා හදද්දී 100%ක්ම විදේශ වලට ලබා දීම කියන පදනමින් තමයි මේවා නිර්මාණ මේ බලාගාර හැදුවේ. එතකොට දැන් ඒ නීතියට අනුව ඒවා ආපහු ඉන්දියාව ඇතුළේ බෙදා හරින්න බෑ. එතකොට දැන් හදිසියේ මේ අරබුදෙත් එක්ක බිල් ගෙවා ගන්න බැරි තත්ත්වයක් ආවම බංග්ලාදේශයට දැන් මෝදි පාලනේ මොකද්ද කරේ? මේකට නීතිමය වටපිටාව හදලා දුන්නා ඉන්දියාවට මේ සප්ලයි එක ලබා දෙන්න. ඒ කියන්නේ දැනට බංග්ලාදේශයට ලබා දෙමින් තිබෙන විදුලි සැපයුම අවශ්‍ය උනොත් එහෙම නතර කරලා ඒව නැවත ඉන්දියාවට මිලදී ගන්න සහ ඉන්දියාවට ලබා දෙන්න අවශ්‍ය නීතිමය පසුබිම සකස් කරා. එතකොට මේක ඇතුලේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි දැන් කොතරම් දුරකට මේ අදානිලගේ ප්‍රාග්ධනයත් එක්ක ඉන්දියාවේ මෝදි පාලනය කොයිතරම් දුරකට ඒවත් එක්ක අනුකූල ලෙස හැසිරෙනවද? ඒ කියන්නේ දැන් අදානි අමාරු වැටෙන්න යනවා බංග්ලාදේශයට විල් ගෙවන්න බැරි නිසා. ඒ නිසා අමාරු වැටෙන අදානිව බේරගන්න ඉන්දියානු රජය ඉදිරිපත් වෙලා තියෙනවා. බිස්නස් කාර් එක කොහේ හරි ගිහිල්ලා බිස්නස් කරනවා බඩු විකුණනවා. ඒ බඩු විකුණ ගන්න බැරිලා එයාට අමාරු වෙනකොට ඒකට අවශ්‍ය කරන නීතිමය පසුබිම සකස් කරලා ඒ භාණ්ඩ තමන්ගේ වෙළඳපළ ඇතුළේ විකුණන්න අවශ්‍ය සහනය සහාය ඉන්දියාවේ පාලනය ලබා දෙනවා. ඉතින් මේක ඉතාම බරපතල තත්වයක්. ඒතර කොතරම් මේ පාලන දූෂිතද සහ මේ පාලනයේ කොතරම් දුරකට මේ අදානිල සහ අම්බාන්ලගේ ආර්ථික උමනාවන් ආරක්ෂා කරන කොතරම් දුරට පෙනී ඉන්නවද? ඒනි කොයිතරම් නීති සම්මත කරමි රාජ්‍ය තුළ නීති සම්මත කරමින් තමන්ගේ ඒ අවශ්‍යතාවය සඳහා ඒ සමාගම් වල අවශ්‍යතාවය සඳහා මැදිහත් වෙනවද කියන එක මේකෙන් පෙන්නුම් කරනවා. මේක තමයි එක කාරණයක්. දෙවෙනි කාරණේ තමයි දැන් මේකේ ඊළඟ ප්‍රකාශනේ මොකද්ද? ප්‍රකාශනේ තමයි යම්කිසි නිශ්චිත මොහොතක අදානි විසින් බංග්ලාදේශයට ලබා දෙන විදුලිය විසන්ධි කරනවා කියන අනතුරු ඇඟවීම තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ අනතුරු ඇඟවීම කිරීම සඳහා තමයි මේ නීති අනිත් පැත්තෙන් පාවිච්චි වෙන්නේ. එතකොට මේ නීතිය සම්මත කරාම අදාන්න පුළුවන් ඕන්ලාක ස්විච් එක ගලවන්න ප්ලග් එක ගලවන්න බංග්ලාදේශේ ඒ ප්ලග් එක කෙලින්ම දැන් ගහන්න පුළුවන් වෙන විදිහට අදානි මෝදි පාලනේ විසින් නීති සම්මත නීති වෙනස් කළා අවශ්‍යතාවයට මේ අවශ්‍යතාවය ඉෂ්ට කළ දීලා තිනවා. එතකොට මෙතන ඉතාම පැහැදිලිව රටවල් මේ ක්‍රියාවලිය ඇතුළේ අදානිගේ ප්‍රාග්ධනයට අවශ්‍ය වෙන විදිහට නීති හසුරුවමින් ඒ වගේම බංග්ලාදේශ ඉතාම බරපතල බලශක්ති අර්බුදයකට තල්ලු කරමින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක හොඳ පාඩමක් මේ ලංකාව ඉන්දියාවට ප්ලග් එක ගහමු කියලා කියන කට්ටියට.
දැන් ලංකාවේ කට්ටියක් ඉන්නවනේ ඉන්දියාවට ප්ලග් එක ගහමු කියාගෙන බලශක්ති ප්ලග් එක ගහන්න තෙල් වල ප්ලග් එක ගහන්න ඊළඟට ආර්ථිකයේ ප්ලග් එක ගහන්න කොටිම ඉන්දියාව ලංකාව පාරකින් යා කරන්න. එතකොට ඒ සම්බන්ධයෙන් ඒකට ඒක තමයි ආර්ථිකයේ ඊළඟ පිම්ම කියලා කියන කට්ටියක් ඉන්නවනේ. ඉතින් එයාට කියනවා දැන් මේ වෙලා තියෙන දේ බලන්න මේක තමයි ඉන්දියාව මේ බලශක්ති ස්වාධිපත්‍ය අහිමුණාන් පස්සේ ඒකේ අවසාන ඛේද වාචකේ ඉරණම. ඉතින් ඒ ඉරණමේ පෙරගමන් කරුවා විදිහට බංග්ලාදේශය අද අපිට පාඩමක් උගන්ලා තියෙනවා. තමන්ගේ බලශක්ති ස්වාධිපත්‍ය අහිමි කරගත්තා මොකද්ද වෙන්නේ කියලා. ඒත් ලංකාවේ යෝජනා කරන්නේ මෙහෙම එකක් නෙමෙයි. ලංකාවේ යෝජනා කරන්නේ මුළුමනින්ම මෙගාවෝට් 20000ක් විතර ව්‍යාපෘතියක් යෝජනා කරන්නේ. ලංකාවේ අවශ්‍යතාවය තාම තියෙන්නේ 2500ක් විතර. ඒතර ඒක තියදී 20000ක ව්‍යාපෘතියක් යෝජනා කරනවා. එතකොට මේක හරහා සම්පූර්ණ ලංකාවේ යනින මන්න තියෙනවා. මේක විතරක් නෙමෙයි ලංකාවේ යෝජනා කරලා තියෙන තෙල් නලයක් දාන්න. ඒතර තෙල්වල ස්වාධිපත්‍ය අපිට අහිමි වෙනවා. ඒ බලශක්ති ස්වාධිපත්‍ය අහිමි වෙනවා. දැනටමත් තෙල් ටැංකි තෙල් පිරවුම්හල් ගණනාවක් අතිවිශාල ප්‍රමාණයක් IOCට ලබා දීලා තියෙනවා. ඒ වගේම තෙල් ටැංකි ටික ඔක්කොම දෙන්න යෝජනා කරලා තියෙනවා. තෙල් ටැංකි ටික ඔක්කොම දෙනවා කියලා දැන් මේ ආණ්ඩු බලය ගන්න හදන විපක්ෂයේ කණ්ඩායම් දෙකම තමන්ගේ ප්‍රතිපත් ප්‍රකාශන පිළියරන් තිනවා. සමගි ජන බලවේග පිළියරන් තිනවා. තෙල් ටැංකි ටික දෙනවා කියලා ජාතික ජන බලවේග පිළියරන් තිනවා. තෙල් ටැංකි ටික දෙනවා කියලා. එතකොට මේ ඔක්කොම සිද්ධ වෙනකොට අපි මූණ දෙන්නේ කවදරි දවසක මේ බංග්ලාදේශ මුන්දීප් ප්‍රශ්න නෙමෙයි. ඊට වඩා බරපතල ප්‍රශ්නයක. අඩුමතරම දැන් බංග්ලාදේශයේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ ඔවුන් ආරම්භ කරා රුසියාවත් එක්ක න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතිය. එතකොට දැන් එක ෆේස් එකක් මේ අවුරුද්ද ගිය අවුරුද්දේ ආරම්භ වුණා. ඊළඟ අදියර මේ අවුරුද්දේ අවසානයේ ආරම්භය නියමිතව තියෙනවා. අඩුමතරම බංග්ලාදේශයේ ඒ වගේ දේවල්වත් කරලා තියෙනවා. ඒ වගේ පාරවල් ගිහිලා තිනවා. දැන් ලමුත් ලංකාව යන හදන කෙලින්ම ඉන්දියාවට මුළුමනින්ම බලශක්ති ස්වාධිපත්‍ය පාවා දීමේ වැඩපිළිවෙලක. ඉතින් මේක තමයි දැන් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ. දැන් මේක ක්‍රියාත්මක වෙන කලනුත් දැනුත් බංග්ලාදේශ ජනතාව විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. දැන් හිතපු ගමන් පැය භාගයකට පැයකට වතාවක් විදුලි විසන්දීම් වෙනවා. ඒතර මේ විදුලි විසන්දීම් නිසා දැන් බංග්ලාදේශයේ සුළු ව්‍යාපාරිකයෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ රජයට තර්ජනයක් කරලා තිනවා. මේ විදිහට කරොත් එම අපි පාරට බහිනවා කියලා, නැත්නම් අපි මේකට විරුද්ධව පාරට එනවා කියලා මේ තත්ත්වය නිසා. මොකද ඒකට හේතුව මේ බිල් නොගෙවීම නිසා. දැන් සාමාන්‍ය මේක කියන්නේ අර ග්‍රිඩ් එකට ලංකාවේ මේ ප්‍රශ්නේ විටින් විට වුණා. අර ප්‍රධාන සැපයුම් පද්ධතියට විදුලිය සමතුලිත ආකාරයෙන් ලබා දුන්නේ නැත්නම්, යම් කිසි තුලිතභාවයක් සහිතව ලබා දුන්නේ නැත්නම් එක ඔපරේෂන් එක නැත්නම් එක මේ පවර් ප්ලාන්ට් එකක් ඕෆ් වෙච්ච ගමන් නැත්නම් ඒක පද්ධතියෙන් විසන්දි වෙච්ච ගමන් මේකේ තියෙන බැලන්ස් එක යනවා. ඒ බැලන්ස් එක ගිය ගමන් ඊළඟ ඉතුරුය ඔක්කොම බිඳ වැටෙන පටන් ගන්නවා. මේක දැන් ලංකාවෙත් මේ අත්දැකීම තියෙනවා. දැන් බංග්ලාදේශේ මේ අත්දැකීම බහු සුලභ ලෙස සිද්ධ වෙනවා. එතකොට මේක සම්බන්ධ සැකයක් තියෙනවා. මේ සමාගම් බිල් නොගෙවීම නිසා තර්ජනය කරන්න විටින් විට කරන දෙයක්ද කියන සැකය බංග්ලාදේශය තුල තියෙනවා. එතකොට මේක තමයි දැන් එහි තත්ත්වේ. ඒ නිසා දැන් මේ තත්ත්වයේ ඉස්සරහ අපිට තියෙනවා විශාල සාකච්ඡාවක් මේ සම්බන්ධය ඇති කරගන්න. දැන් මේක මෙහෙම තියෙනකොට තමයි පහුගිය කාලේ මන්නාරමේ මෙගාවෝට් 500ක ව්‍යාපෘතියක් ආරම්භ කරන අදාන්ට කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව දුන්නේ. එතකොට ඒක දුන්නේ අර සාමාන්‍ය මතක ඇති මේ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන නිලධාරියෙක් ඇවිල්ලා එයාට ආතතිය කියලා. ඊට පස්සේ තව වෙලාවක තව එකක් කිව්වා මේවා කියලා. ගෝඨාභය රාජපක්ෂගේ වමනාවට ඉන්දියාව විදිවිච්ච ගැතිභාවයට එදා උත්සාහ කරා කෙලින්ම මෙගාවෝට් 500ක මේ ව්‍යාපෘති දෙන්න දුන්නා. පස්සේ මේකට එරෙහිව අධිකරණයට ගිය නඩු තීන්දුවකින් පස්සේ දැන් මේක අත්හිටවල තියෙනවා. එතකොට දැන් මේ ව්‍යාපෘතිය ඉතාම පරිසරයට ඉතාම හානිකර ව්‍යාපෘතියක්. ඒ වගේම මේකේ ගාණ වැඩි. අර බංග්ලාදේශයේ ලබා දුන්නු විදුලි උත්පාදනය සඳහා ඉන්දියාවත් එක්ක අත්සන් කරපු ගිවිසුම් වගේම අදානි එක්ක අත්සන් කරපු ගිවිසුම් වගේම දැන් මේ ගිවිසුමෙත් ඩොලර් 7-4කට තමයි ඉන්දියාවට අදානි විසින් විදුලි ලබා දෙන්නේ සුළින් විදුලි බලාගාරවල. දැන් මේ ව්‍යාපෘතියේදී ලංකාවට යෝජනා කරේ ඩොලර් 7-8ට. එතකොට ඩොලර් 7-8කට තමයි එකඟුනේ. එතකොට ඒක වගේ දෙගුණයක මිලකට අපි එකඟ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ගිවිසුම් අවුරුදු 25ට තීර අත්සන් කරාම පස්සේ අපි අවුරුදු 25 30ක් යනකම් ලෝකයේ මිල උච්චාවචනය වීම කෙසේ වුවත් අපි අනිවාර්යෙන් ඒ මිල ගණන් වලට ඒ ප්‍රමාණය ලබා ගතියි. අපිට ජල විදුලි කොතරම් තිබුණත් අපිට මෙතන ගම් වතුර දොර ගැලුවත් අපිට මුළු අවුරුද්දම ජල විදුලි ප්‍රමාණවත් තිබුණත් අපි ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරොත් එimhe මෙවැඩි කොන්දේසියට අපිට සිද්ධ වෙනවා ඒ මිලදී ගැනීම සිද්ධ කරන්න. ඉතින් ඒවා තියෙනවා. ඊළඟට අනිත් එක තමයි ලංකාවේ විදුලි බල මණ්ඩලයේම කරපු සමීක්ෂණයක් තිබුණා. ලංකාවේ වඩාත් යෝග්‍ය වෙන්නේ කොහෙද සුළං බලාගාර සඳහා කියලා. ඒතකොට ඒ සමීක්ෂණය අනුව නැත්නම් ඒ පර්යේෂණ අනුව ඉදිරිපත් වෙලා තිබුණේ යාල සහ අම්පාර ප්‍රදේශ තමයි මේ සඳහා වඩාත්ම සුදුසු කියලා. ඒතකොට යාල තියේදී තමයි මේගොල්ලෝ යෝජනා කරන්නේ මන්නාරමේ මේක කරමු කියලා. ඉතින් මේක එක්තරා ආකාරයක භූදේශපාලනික අවශ්‍යතාවයේ කොටසක්ද නැත්නම් මේ භූමි වාගේ අත්පත් කරගැනීමේ කොටසක්ද කියන සැකේ එනවා. ඒ සැකේ එන්නේ මෙන්න මේ නිසා. ඒ සැකේ එන්නේ යාපනයේ ප්‍රදේශය ආශ්‍රිතව දූපත් තුනක නයිනතිව් අනලතිව් ඩෙල්ෆ්ට් මේ දූපත් තුනේ සූර්ය බලාගාර ඇති කරන්න
ඒ ගිවිසුමක් ටෙන්ඩර් එකක් කෝල් කරා විදුලි බල මණ්ඩලයේ. ඒතරෝ මේ ටෙන්ඩර් එකට චීනය තමයි අඩුම ලන්සු වලට ටෙන්ඩර් ඉදිරිපත් කරේ. ඒතරෝ චීනය මේ බලාගාර තුන විදුලි බලාගාර තුන හදන්න සූදානම් වෙනකොට මේ මේ ටෙන්ඩරේ ලබාගෙන එකපාරට මේ ටෙන්ඩර් එක අහෝසි කරා. මේක කැන්සල් කරලා දැම්මා. ඒතරෝ මේ ඒ අහෝසි කිරීම සිද්ධ වුණේ ඉතාම පැහැදිලිව ඉන්දියානු බලපෑම මත. ඒතරෝ අඩු මිලට ගත්ත චීන ව්‍යාපෘති නවත්තලා ඉන්දියාවේ බලපෑම මත ඒක නවත්තුවා. දැන් ගිය සතියේ පසුගිය 30 වෙනිදා ගිවිසුමක් අස්සම් කරා මේ යන යන වලපය ගුඩපය තියෙන ඉන්න ආණ්ඩුවක් ගිවිසුමක් අස්සම් කරා මේ දූපත් තුනේම ඉන්දියාවේ සූර්ය බලාගාර ව්‍යාපෘති සඳහා. එතකොට මේක අස්සම් කරේ කොහොමද? කවුද මේක අස්සම් කරේ? එතකොට මේකට කොහොමද බලය ආවේ? එතකොට මේ දැන් අර ගෝඨාභය රාජපක්ෂ පළවා හැරියාන් පස්සේ පස්ස දොරින් රිංගපු රනිල් වික්‍රමසිංහ දැන් මේ රට නැවත හැරවිය නොහැකි බලශක්ති උගුලකට, බලශක්ති ස්වාධිපත්‍ය සම්බන්ධ උගුලකට අටවමින් ඉන්නවා. වැඩේ තියෙන්නේ දැන් මේක ඉස්සරහා අපිට විපක්ෂය කියලා එකක් බලයෙන් විපක්ෂයක් තියෙනවා. ඒ විපක්ෂයේ වචනයක්වත් කතා නොකර ඉන්නවා. මෙතරම් විශාල බලශක්ති උගුලකට ලංකාව පැටලෙද්දි, බංග්ලාදේශයේ මෙතරම් බරපතල උදාහරණෙද්දි, මේ උදාහරණවත් මේ කිසිවක් සම්බන්ධයේ මහජනයට අඳුම්තරින් වචනයක්වත් නොකිය හෙළිදරව් නොකර බලාගෙන ඉන්නවා. අපි අහනවා ප්‍රශ්නයක් නැවත නැවත අපි අහනවා. පසුගිය දවස්වල අජිත් ද්වාල් ඇවිල්ලා ලංකාවේ ආරක්ෂක ලේකම් ඉන්දියාවේ ආරක්ෂක උපදේශක අජිත් ද්වාල් ඇවිල්ලා ලංකාවේ හම්බුණා සජිත් ප්‍රේමදාස අනුරු දිසානායක. ඒතර මේ හම්බෙලා අජිත් ද්වාල් කිව්වේ මේවද? මේ ගිවිසුම් අස්සම් කරනවා, මේ දූපත්වල මේවා අස්සම් කරනවා, ඒ වගේන වචනයක් කතා කරන්න එපා කියලාද කිව්වේ? තව ගිවිසුම් අස්සම් කරන්න නියමිතව තියෙනවා. ඒ නිසා අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා, විශේෂයෙන් සජිත් ප්‍රේමදාසගෙන් සහ අනුරු දිසානායකගෙන් දෙන්නගෙන් ප්‍රශ්න කරනවා, මොනවද ආරක්ෂක උපදේශක අජිත් ද්වාල් ලංකාවට ඇවිල්ලා හම්බෙලා කිව්වේ? මේ ගිවිසුම් ගැන කිව්වද? මේ දූපත් තුනේ අස්සම් කරන්න සූර්ය බලාගාර බිහි කරන්න, නැත්නම් සූර්ය බලාගාර ආරම්භ කරන්න ගිවිසුම් අස්සම් කරනවා, ඒකට සද්ද නැතුව ඉන්න කියලා කිව්වද? ඉතින් මේ ප්‍රශ්නය අපි පැහැදිලිව ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම මේ ගිවිසුම් අස්සම් කිරීම හරහා නැවතවතාවක් අර බලශක්ති අපේ අරබුදේ නැත්නම් බලශක්ති සම්බන්ධයෙන් අපේ ස්වාධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නය තව තීව්‍ර වෙනවා. මේක විතරක් නෙමෙයි, දැන් ගිය සතිය වෙනකොට, ගිය සඳුදා කෙන්යාවේ ගුවන් තොටුපළක ඉදිකිරීම කටයුතු භාරන් තිබුණා මේ අදානි සමාගම. දැන් කෙන්යානු අධිකරණය ගිය සඳුදා එහි නීතිඥ සංගම් සහ තවත් ආයතන විසින් පනවපු නඩුවකින් තීන්දුවක් විදිහට ඒ ගිවිසුම අහෝසි කරා. ඒ ගිවිසුම අහෝසි කරන හේතුව තමයි එකක්, ඒකත් වසර ගණනාව, වසර 30කට තමයි ඉන්දියා ඒ ගුවන් තොටුපළ බදු දෙන්න ජෝමෝ කෙන්යාටා කියන ගුවන් තොටුපළ බදු දෙන්න සූදානම් වෙලා තිබුණේ. නැත්තම් ඔය බදු දීමේ පදනම මත අවුරුදු 30කට. ඒතර ඒ ගිවිසුම අහෝසි කරා. ඒ ගිවිසුම අහෝසි කරන හේතුව තමයි ඒ ගිවිසුම ඇතුළෙත් කෙන්යාවට බරපතල හානියක් සිද්ධ වෙනවා. කෙන්යානු ජනතාවට නැත්තම් ඒ ගිවිසුම් වල ආර්ථික වශයෙන් විශාල හානියක් සිද්ධ වෙනවා. රැකියාවට විශාල ප්‍රශ්නයක් සිද්ධ වෙනවා. සහ ඒ ගිවිසුම්ගත මුදල් නැත්තම් ඒ ගිවිසුමේ සඳහන් මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ලන්සු සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා කියන කරුණුඩ මේ ගිවිසුම අහෝසි කරා. ඒ නිසා මේ සමාගම දැන් මේ අදානි සමාගම ලෝකේ කුප්‍රකට සමාගමක් වෙමින් තියෙනවා. මේගොල්ලෝ මේ ඉන්දියාවේ විශාල ව්‍යාපෘතින මේගොල්ලෝ කරපු විවාද සම්පන්න අදානි සම්බානි පහුගිය කාලේ අර කෘෂිකර්මාන්තර ගිනා 51 තමයි ඉන්දියාවේ ගොවියෝ දහස් ගණන් ලක්ෂ ගණන් වීදි වැස්සේ අන්තිමට දිල්ලි නගරේ වටකරේ මේ සමාගම්වල උවමනාවට කෘෂිකර්මාන්තය කරකවන්න හැදුවා මෝදි. එතකොට මේ සමාගම් ඉතාම කුප්‍රකට සමාගම්, ලෝකයේ දැන් ඒ කුප්‍රකටත්වයේ එළිදරව් කරපු සමාගම්. ඒතර මේ සමාගම් වලට තමයි මේගොල්ලෝ රතු පළස් දාලා ආරාධනා කරලා ලංකාවේ ආර්ථිකය හදන් හදන මේගොල්ලොත් එක්ක අත්වල් බැඳගෙන. ඒ නිසා මේ ආර්ථික අරමුද ඉස්සරහ අපිට ඩොලර් බිලියන 3.9ක් ඉන්දියාව ලංකාවට දුන්නා. ඒ 3.9ට හිලව් වෙන්න ඉන්දියාව අපේ රටේ තියෙන සියලුම දේවල් කොල්ල කන්න හදනවා. අපිට කියන්න තියෙන එච්චරයි. මේ කොල්ල කෑම සරල නෑ. දැන් මීට සති දෙකකට කලින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඔහු ඉදිරිපත් කරා මේ කැබිනට් පත්‍රිකාවක් ලංකාවේ සියලුම ඖෂධ මිලදී ගැනීම ඉන්දියාවෙන් කරන්න. එතන මේක මහර වැඩක්. ඒ සාමාන්‍ය ඕන මිනිස්සුන්ට තේරෙනවා අපි එදිනෙදා දේවල් මිලදී ගනිද්දී එදිනෙදා වෙළඳපළේ මිලගනම් බල්ල තමයි මිනිස්සු සාමාන්‍ය දේවල් මිලදී ගන්න. ඒතොර දැන් ආණ්ඩු සූදානම් කරන අවුරුදු 20 25ට ඖෂධ මිලදී ගැනීම එක රටකට සමාගමකට බාර දෙන්න, ඉන්දියානු සමාගමකට බාර දෙන්න. ඒතොර එකක් මිලගනම් වලින් අපිට අවාසි. ඒ වගේම මේ සමහර බෙහෙත් සම්බන්ධ තියෙනවා ඊටාම ගුණාත්මභාවය සම්බන්ධ බරපතල ගැටලු. ඒ වගේම ඉන්දියාවට දැන් මේ ඔක්කොම පූජා කිරීම තියෙනවා. සහ ඒ අදාළ ඇමතිවරයාට උවමනාවක් තියෙන නැති මේක යන්න කලින් අස්සම් කළ මොනවා හරි තව දෙයක් ලබා ගන්න. එකක් තියෙනද නැත්තම් මේ යන වලපය ගුඩපය තියෙන ඌ අස්සම් කරන්න යන්නේ නැහැ. ඒතොර හැබැයි ඒකට ආපු විරෝධය නිසා විශේෂයෙන් අපි දේශපාලන පක්ෂයක් විදිහට මේක හෙළිදරව් කරා. ඒ ආපු විරෝධය නිසා දැනට తాවකාලිකව මේක අත්හිටවල තියෙනවා. ඉතින් මේක තමයි මෙතන වෙන සෙල්ලම.
මේ සියලුම ක්ෂේත්‍රවල අයිතිය සම්පූර්ණ ඉන්දියාවට පවරනවා. දැන් මේ රනිල් වික්‍රමසිංහ ගිවිසුම් නමයක් අත්සන් කරා අද වෙනකන්. ගිය අවුරුද්දේ ජූලි මාසේ අත්සන් කරේ ගිවිසුම් නමේ. අද වෙනකන් කවුරුවත් ඒ ගිවිසුම් දැකලා නැහැ. එක ගිවිසුමක තියෙනවා ලංකාවේ මන්නාරම් ද්‍රෝණී තියෙනවා තෙල් සහ ස්වභාවික ගෑස් ඩොලර් බිලියන 153ක් වටිනවා. ලංකාවේ විදේශී ණය ඔක්කොම තියෙන ඩොලර් බිලියන 43යි. ඒතර ලංකාවේ විදේශී ණය වගේ තුන් ගුණයක් විශාල නිධියක් තියෙනවා මෙතන. ඒ නිධිය හරන්න ඉන්දියාවට ලබා දෙන්න ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම දැන් මේ ඡන්දෙන් පස්සේ එළඹෙන ඉදිරි කාල පරිච්ඡේදෙදී මෝදි ලංකාවට එන්න නිමිතෝ තියෙනවා. මේ ඡන්දේ කාලෙ ඉන්න හිටියේ එන එක නැවතුවා. එතකොට මේ ඡන්දෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙයි මේ පත් වෙන ආණ්ඩුව එක කොහොමද ඩීල් එක ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ නිසා ඩීල් එක ක්‍රියාත්මක කරන කෙනෙක් නිශ්චිතයි. අපි ජනතාවට කියනවා මෙන්න මේ ඩීල් එකට විරුද්ධව මෙවර මැතිවරණදී ඔබේ ඡන්දේ පාවිච්චි කරන්න කෙනෙක්ට අපි අවධාරණය කරනවා. ඒ සඳහා ඉදිරිපත් කරලා තියෙන එකම අපේක්ෂකයන් වන් බෝපගේ සහෝදරයා කුඩේ ලකුණින් ඒ ඡන්දේ පාවිච්චි කරන්න. ඒ වගේම මේ අනතුර මේ බංග්ලාදේශ මූලදේ තියෙන අනතුර හරහා අපි ඉගෙන ගමු මේකෙන් පාඩම මොකද්ද ලංකාවට ඉස්සරහට වෙන්න යන්නේ කියලා. ලංකාව ගැන තීරණ බංග්ලාදේශ ගත්තට වඩා බරපතල තීරණ තමයි බලශක්ති සම්බන්ධ ගන්න නිමිතෝ තියෙන්නේ.